ట్రావెల్ విత్ డాగ్ యూట్యూబ్ ఛానల్ එක බලන ඔගලොන්ට ඔන්න අද අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි කතා කරන්නේ සවුත් කොරියා වල තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් ගැන. ලංකාවේද නම් අපි ගමනක් යන්න තමන්ගේ වාහනයක් එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවයක් යූස් කරනවා වගේම සමහර වෙලාවට ටැක්සි එකක් එහෙම නැත්නම් ට්‍රයිෂෝ එකක් වගේ තමයි පොඩි ගමන් වලට යූස් කරන්නේ. හැබැයි ඒක කොච්චර දුරට කෝස්ට් එෆෙක්ටිව්ද එහෙම නැත්නම් ඒක කොච්චර එක්ස්පෙන්සිව්ද කියලා වෙලාවකට ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. හැබැයි සවුත් කොරියා වල ඒකට වෙනස් විදිහේ සොලූෂන් එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ යූස් කරන්නේ මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් තමයි පොඩි ඩිස්ටන්ස් එකක් යන්න පාවිච්චි කරන්නේ. ගොඩක් යුනිවර්සිටීස් වල ඉන්න ස්ටූඩන්ට්ස්ලා, එතකොට පොඩි දුරක් යන ඕන කෙනෙක් මේ වගේ ස්කූටර් එකක් යූස් කරන එක මෙහි සාමාන්‍ය දෙයක්. නෝමලි ස්කූටර්ස් ජාති දෙකක් මෙහි තියෙනවා. එකක් තමයි මේ බයිසිකලේ වගේ පදින්න පුළුවන් මේ ස්කූටර් එක. ඒ වගේම මෙන්න මේ ජාතිය ස්කූටර් එකකුත් මෙහි තියෙනවා. එක නෝමලි ස්කූටර් එකක් වගේම තමයි. එක චුට්ටක් විතර මට නම් ප්‍රැක්ටිස් මදි රයිඩ් කරන්න. හැබැයි ගොඩක් අය මේ ස්කූටර්ස් දෙවර්ගයේම පාවිච්චි කරනවා. ගොඩක් ඉක්මනට යන්න පුළුවන් කෙටි දුරක් වුණත්. ඉතින් ඒ නිසාම සවුත් කොරියාවල මේ ස්කූටර්ස් දෙකම ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ ස්කූටර් එක පාවිච්චි කරන්න ඕන වුණාම අපිට ඇප් එකක් යූස් කරන්න වෙනවා. මෙන්න මේක තමයි ඇප් එක. JQ කියන ඇප් එක. මේ ඇප් එකේ මෙන්න මෙතන තියෙනවා අපේ විස්තර. මුලින්ම අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා අපේ විස්තර ඇඩ් කරන්න ඕනි. ඉතින් ඒකට අපේ බැංක කාඩ් එක ඒ වගේ දේවල් ඇඩ් කරන්න වෙනවා. ඔල්රෙඩි ඉන්ෆෝමේෂන් ටික දැන් දාගෙන ඉන්නේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මැප් එකක්. අපිට පුළුවන් මේ මැප් එකෙන් ගොඩක් විස්තර දැනගන්න. අපි බලමු මැප් එකේ මොනවද තියෙන විස්තර කියලා. ඔගලන්ට පේනව ඇති මේ ඒරියා එකේ ළඟපාත තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් වල විස්තර මේ මැප් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්කූටර් එකේ බැටරි කොච්චර තියෙනවද, ඒ වගේම අපිට කොච්චර රේන්ජ් එක යන්න පුළුවන්ද, මේ වගේ විස්තර මේ අපිට මේ මැප් එක ත්‍රූ ගන්න පුළුවන්. ඒ වගේම ස්කූටර් එක පාවිච්චි කරලා ඉවර වුණාම අපිට සිද්ධ වෙනවා ෆොටෝ එකක් ගහලා සේව් කරගන්න. එතකොට ඇත්තටම ඊළඟට මේ ස්කූටර් එක ගන්න ඉන්න කෙනාට හොයාගන්න ලේසි මේ ස්කූටර් එක කොහෙද තියෙන්නේ කියන එක. ඒ වගේම මේ ඇප් එකේ තියෙන තව විශේෂයක් තමයි මේ ඇප් එක ත්‍රූ අපිට ඩිස්කවුන්ට් හම්බ වෙනවා. එතකොට සමහර කූපන් හම්බ වෙනවා. ඒකත් පොඩි වාසියක් මේ ඇප් එක යූස් කරන අයට. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද රයිඩ් එකක් ස්ටාර්ට් කරන්නේ කියලා. ඔන්න මෙතන තියෙනවා බයික් එකේ QR කෝඩ් එක. ඒ වගේම ෆෝන් එකේ තියෙන ඇප් එකෙන් QR ස්කෑන් රයිඩ් කියන එක ක්ලික් කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට ස්කෑන් කරන්න. එහෙම ස්කෑන් කළා අපිට පුළුවන් මෙතන අපි කැමති ප්ලෑන් එකට යන්න. එකේ තියෙනවා ලයිට් ප්ලෑන්, ස්ටෑන්ඩඩ් ප්ලෑන්, ප්‍රීමියම් ප්ලෑන්. ඔයගොල්ලන්ට කැමති ප්ලෑන් එකට එතකොට යන්න පුළුවන්. ඒ වගේම මෙතන ෆී එක ගෙවෙන විදිය දෙවිදිහකට දක්වලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන නම් පුළුවන් per minute ෆී එකට යන්න, එහෙම නැත්නම් distance based ෆී එකට යන්න. ඉතින් අපිට වාසි වෙන විදිහට අපි ඒ අවස්ථාවට අනුව ගෙවෙන විදිය තීරණය කරලා අපිට පුළුවන් අපේ රයිඩ් එක යන්න. ඔන්න එහෙනම් අපි පොඩි රයිඩ් එකක් ගිහින් යමු. කොස්ට් එක කොච්චර වෙයිද කියලා බලමු.
දෙක ඉවර නිසාම ෆොටෝ එකක් ගහන්න තමයි යන්නේ බයික් එකේ. හරි, දැන් ස්කූටර් එක කොහෙද තියෙන්නේ කියලා ඇප් එකේ ඩිස්ප්ලේ වෙන. Right, finished. ඒ වගේම ඔන්න අපිට ඩිස්කවුන්ට් එකක් හවුලා 5000ක්. ඉතින් ස්කූටර් එක ගත්තාම අපිට ඕන විදිහට අපිට පුළුවන් සීට් එක ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම රෑට වුණත් යන්න පුළුවන්. ලයිට්ස් තියෙනවා ස්කූටර් එකේ. හොඳට බ්‍රේක්ස් වැඩ කරනවා. ඒ වගේම මේගොල්ලෝ හොඳට මේ ස්කූටර්ස් නඩත්තු කරනවා. මෙතන තියෙනවා බැටරි එක. බැටරි එක රීචාර්ජ් කරන්න ඕන වුණාම ඒගොල්ලෝ වෙනමම ඇවිල්ලා චාර්ජ් කරලා අලුත් බැටරි එකක් රිප්ලේස් කරලා යනවා. මේ විදිහට ගොඩක් හොඳට මේන්ටේන් වෙනවා මේ ස්කූටර්ස් ඇත්තටම. ඉතින් මේ ස්කූටර් එක ගත්තහමත් එහෙම තමයි. මේක ඇත්තටම මෙතන හිටගෙන කකුල් දෙකම තියාගෙන තමයි යන්න තියෙන්නේ. ඒකෙත් බ්‍රේක්ස් හොඳට වැඩ කරනවා. ඒ වගේම රෑට උනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ලයිට්ස් එහෙම හැමදේම තියෙන විදිහට තමයි මේ ස්කූටර් එකත් මෙහි හදලා තියෙන්නේ. ඒ වගේම බැටරි එක මේකේ තියෙන්නේ මේ යට කොටස. ඉතින් ඒකෙත් බැටරි එක චාර්ජින් බැස්සහම නැවත රිප්ලේස් කරලා ඒගොල්ලෝ හදලා දෙනවා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. අපේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරලා තියාගන්න.